කොරෝණ කියන මේ අසනීප තත්ත්වය අපිට මරණ සහතිකයක් දෙන තත්ත්වයක් නෙමෙයි. ඒක මරණ තීන්දුව දෙන තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා කොරෝණ දිහා බලන්න නරකයි. මේක මැරෙන්න තියෙන අසනීපයක් කියන එකෙන් අපි මිදෙන්නට ඕන. ඒ වගේම අපි ලැජ්ජ බයකින් තොරව කෙනෙක්ට තේරෙනවා නම් මම කොරෝනා තියෙන ඒ අවදානම් කලාපයෙන් ඉඳන් ආපු කෙනෙක්, ඒ වගේම කොරෝනා තිබුණු කෙනෙක්ව මම ඇසුරු කරපු කෙනෙක් කියලා ඔබට දැනෙනවා නම් ඔබ කළ යුත්තේ එකම දේ තමයි පුතේ, කෙලින්ම ලැජ්ජාව කියන එක අයින් කරගන්න, උද්දච්චකම කියන එක පැත්තකින් දාන්න. ඔබ පැහැදිලිවම හිතන්න ඕන ඔබ විසබීජ කන්දරාවක් සමාජයට, ඔබ ඉන්න තැනට, ඔබත් එක්ක ජීවත් වෙන මිනිස්සු ළඟට ගෙනියන පුද්ගලෙ. එනිසා ඔබ කළ යුත්තේ මොකක්ද? ඔබ කළ යුත්තේ ඔබ නිරෝධායනය කියන ඒ වැඩසටහනට අවදි වෙන්නට ඕන. ඒකට අතහිත දෙන්නට ඕන. මේ නිරෝධායනය කියන්නේ අමුතු වචනයක් නෙවෙයි. මේක බොහොම පැරණි වචනයක්. මම ඔබට ඒක ඉතිහාසය ගැන කිව්වම ඔබට තේරෙයි. 1340 ගණන්වල ලෝකේ ලොකුම වසංගතයක් හැදුනා. ඒකෙන් තමයි මිනිස්සු ගොඩක් මැරුණේ. ඒකට කියනවා මහමාරියාව කියලා. ඒකෙන් මිනිස්සු මළා මිලියන 200ක් කියන්නේ කෝටි 20ක්. එමනම් ඒ වார்த்தාව තවමත් කිසිම වසංගතයක් කඩලා නැහැ. ඒක තමයි ලොකුම මරණ සංඛ්‍යාවක් වාර්තා කළේ. යුරෝපීය ජනතාවගෙන් 30%ක්ම මළා ඒ වසංගතේ. ඒ මැරෙන්න හේතු වුණේ ඒ වෙද්දි අර නිරෝධායනීය කියන විද්‍යාත්මක ක්‍රමවේදය මිනිස්සු හොයාගෙන තිබුණේ. ඒ නිසා මිනිස්සුන්ගේ මරණ අනුපාතය ගොඩාක් කියලා ගියා. නමුත් 1665 වෙද්දී බ්‍රිතාන්‍ය විසින් මේ වගේ වසංගතයක් පැතිරගෙන යද්දී ඒගොල්ලෝ අනුගමනය කරපු මුල්ම පියවර තමයි නිරෝධායනීය කියන මේ පිළිවෙල. මොකද්ද මේ නිරෝධායනීය කියන්නේ? නිරෝධායනී කියන්නේ පුතේ වසංගත තත්වයක් ව්‍යාප්ත වීම මර්ධනය කරන්නට තියෙන මුල්ම පියවර. මම තව පාරක් කියනවා, වසංගත තත්වයක් එහෙම නැත්නම් රෝගයක් ව්‍යාප්ත වීම මර්ධනය කරන්න, බෝ වෙන රෝගයක් ව්‍යාප්ත වීම මර්ධනය කරන්නට තියෙන මුල්ම පියවර තමයි නිරෝධායනී කියන්නේ. කොහොමද රෝග ලක්ෂණයක් ඇතයි කියලා සැක කරන්නේ? මම ඔබට පැහැදිලිවම දැන් කිව්වා එවැනි රෝග තියෙන ස්ථානයකින් එන එක, එවැනි රෝග තියෙන කෙනෙක්ව ආශ්‍රය කරලා තියෙනවා කියන හැඟීම, එවැනි බුද්ධලෙක්ව අපි මොකද කරන්නේ? ඒ අපි සැක කරනවා. ඒ කියන්නේ සැක කරනවා මොහුට ඒ විසබීජය ශරීරගත වෙලා ඇති කියලා. දැන් එහෙම සැක කරලා මොහුව සාමාන්‍ය සමාජයෙන් වෙන් කරලා උදකලා කරලා තියෙනවා. මේ අවුරුදු 14ක් නෙමෙයි, මාස 14ක් නෙමෙයි, මේ දින 14ක්. ඇයි මේ දින 14? මේ දින 14 කතන්දරේ ඇවිල්ලා කොරෝනා කියන වෛරසය මේ ශරීරගත වුණාම ඒකේ ලක්ෂණ පෙන්눔 කරන්න පටන් ගන්න දින 14ක් ඇතුළතයි කියලා තමයි වෛද්‍යවරුන්ගේ මතය තියෙන්නේ. එතකොට දින 14ක් තුල ඒ අයට කියන්නේ හුදකලා වෙලා ඉන්න, අනිත් අයත් එක්ක තියෙන ඇසුර නවත්තන්න. හේතුව මොකද? ඔබ ඒ වෛරසය ගෙනියන කෙනෙක් කියලා සැකය තියෙන නිසා ඒ සැකේ නැති කරගන්න ඔබ අපිට උදව් කරන්න. ඕක නෙමෙයි ඉල්ලා සිටින්නේ. ඉතින් ඕකට ගහගන්න, මරාගන්න සහ ඔබ ඒ තැන්ට ගෙනියන රතේ මිනිස්සයාගේ බෙල්ල මිරිකන්න, පැනලා යන්න, හොරෙන් යන්න, මේ හැම දෙයකින්ම ඔබ කරන්නේ තව මිනිස්සෙකුට අවදානම් කලාපේ මිනිස්සය නොහිටියත් ඒ මිනිස්සයට අවදානම් කලාපයක් හදන එක. මගේ ඉල්ලීම මෙච්චරයි. ඒක හෙට මට හැදෙන්න පුළුවන්. මේක මේ ලැජ්ජ වෙන්න තියෙන ලෙඩක් නෙමෙයිනේ පුතේ. මේක AIDS රෝගියෙක් නෙමෙයිනේ. ඒක හෙට මට හැදෙන්න පුළුවන්. ඒක හෙට ඔබට හැදෙන්න පුළුවන්. කොරෝනා කියන තත්ත්වය භයානක තත්ත්වයක් නෙමෙයි. කොරෝනා ගත්තම ඒකේ මරණ අනුපාතයේ පුතේ ලොකු ඉහළ තත්ත්වයක් දරන්නේ. මේ තාක් වෙනකම්ම මිනිස්සු මැරලා තියෙන්නේ 0.2 කියලා තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය. ඒ නිසා ඒකට අපි ලොකු බයක් දක්වන්න අරකයි. අපි මේ මොහොතේදී ආත්මార్థකාමී නොවි පරාර්ථකාමී වෙන්නට ඕන. මෙහෙම බයක් ඇති කරගෙන
අපි වැඩ කරන්න පටන්ගත්තොතින් හෙටවෙද්දි පෙට්‍රල් ෂෙඩ්වල මම දකි ලොකූ පෝලිමක් දකින්න තියේ. ඇයිඒ මිනිසු මාර පුදුමයිනේ පෙට්‍රල් ගහනුව කියලා අවුරුද්ධකට ගහන්නද ටැන්කියට. අපි අනවශ්‍ය බියක් ඇති කරලා උරු ප්‍රචාරය සම්පූර්ණයෙන්ම මිනිස්සු අතරට ඇරලා මහා පුදුම මන්ද මානසික තත්ත්වයක් ඇතිකරගෙන සුවයක් ලබන්ඩ උත්සාහ කරන මිනිස්සු අපි අතරේ. දන්නැති ප්‍රවෘත්ති මවල පෙන්නනවා. සමහර වෙලාවට කිසිම දැනුමක් නැතුව සමහර පණිවිඩ මිනිස්සු අතරට අපි දෙන්න උත්සාහ කරනවා. මිනිස්සු අතර බයක් ඇති කරගන්න නරකයි. අපි බයක් ඇති කරගෙන අපි නිකං ආත්මාර්ථකාමී වෙන්නත් නරකයි. මේ මොන වසංගතය තත්ත්වයක් ඇති වුණත් ඒ හැම තත්ත්වෙන්ම ලෝකයට ලොකු පණිවිඩයක් දෙන. මේ හැම වසංගතයකම හම්බෙන එකම දේ තමයි මිනිස්සුන්ගේ පෞකාරකම. මිනිස්සුන්ගේ පෞකාරකම. මං විශ්වාස කරනවා මේ හැම වෛරසයක් තුළම මන් දකිනවා මිනිස්සුන්ගේ ලොකූ පෞකාරකම. ඩි හරියක්ම වසංගතාවේ චීනයන්නේ ඇයි චීනයට ආගමත් නෑනෙ පුතේ. ආගම අදහන මිනිස්සුන්ටත් සැනසිල්ලේ ආගම අදහන්න දෙන්න ඇති රටක් තමයි චීන. එමනම් චීනයට කණ්ඩ ගියත් ප්‍රමිතියක් නෑනෙ විනයක් නෑනෙ. එනිසා මම කියන්නේ මෙච්චරයි, දැන් මිනිස්සු හඳුනගන්නට ඕන තමාගේ දුර්වලතාවය. මිනිස්සු හඳුන ගන්න ඕන තමාගේ පෞකාරකම. මිනිස්සු හඳුන ගන්න ඕන රාජ්‍ය බලය මහිමය දෙවියන්ට පමණක් හිමි දෙයක්. දෙවියන්ට පමණක් හිමි දෙයක්. එනිසා ඔබ මොන ආගම ඇදහැව්වත් මගේ දරුවනේ මම එක දෙයක් කියනවා. දැන් අපිට වෛද්‍යවරු හැමතිස්සෙම ඉඳන් කියනවානේ ප්‍රතිශක්තිකරණේ වැඩි කරගන්න කියලා. ඒවා බොන්න මේවා බොන්න අරවා කන්න මේවා කන්න කියලා. නමුත් පුතේ ප්‍රතිශක්තිකරණයට වඩා ලොකු ශක්තියක් තියෙන දේවල් තියෙනවා. ඒ තමයි අදහන ධර්මය. ඔබ අදහන්නේ මොන ධර්මයේද පුතේ? ඒ ධර්මයේ තුල ඔබට ලොකු ශක්තියක් දෙනවා. ඒ ශක්තිය ආධ්‍යාත්මික ශක්තියක්. ඒ නිසා ඒ ශක්තියත් එක්ක බැඳුනම අපි මේ තියෙන හැම දෙයක්ම බොහොම සුබවාදීව තේරුම් අරගෙන ජය ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මම සියලු දෙනාටම ආරාධනා කරනවා පුතේ, ඔබ අදහන ධර්මයේ තුල ඔබ හොඳින් ජීවත් වෙන්න. Would you just be there?